ග්‍රාමින් පසුවක සූදානම් දෙවන වටේ අර වෙනස් වූ අත්දැකීම් ලබා ගන්න. එතමයි මේ තරංකරුවන් ගායනා කරන්නේ වෙනත් භාෂාවකින් ගැයුණු ගීතයක්. එසේ ආරාධනා කරන වේදිකාවට මුලින්ම ගායනා කරන්නට කසුන් මදුශංකර එන වේදිකාව. කසුන් මදුශංකර කසුන්ද කසුන්ද කසුන් 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 කොහොමද කකුලේ තත්ත්වය දැන් දැන් ටිකක් සනීපයි දැන් ටිකක් සනීපනේ දැන් මේක අලුත් අත්දැකීමක් කසුන් දැන් මෙතෙක් කල් අපි ගායනා කරේ කුමන තේමාවකටද ගායනා කරත් අපේ භාෂාවේ ගීත තමයි අපි ගායනා කරන්නේ දැන් අද ඔබ ගායනා කරන්නේ පළමු වතාවට වෙනස් භාෂාවක මොකද ඒ භාෂාව හින්දි හින්දි භාෂාව බොහොමත්ම සමීප භාෂාවක් අපිට මොකද ගායනා කරන ගීතය සයාවේ කියලා ගීතයක් තාරරම්පම් චිත්‍රපටයේ ඉදිරියේ ඉන්නවා භාත්‍ය සන්තුෂ් ඔවුන් අනිවාර්යෙන්ම මේ ගීතවලින් පසු ඔබට හොඳ ඔවුන්ට දැනෙන දේ ඔබ වෙනුවෙන් ප්‍රකාශ කරාවි ඊට හේතුව ඔවුන් අපේ අල්ලපු රටත් එක්ක බොහොම සම්බන්ධතා තියෙන ගායන ශිල්පීන් දෙපළක් හොඳයි ඒ ගීතය ගායනා කරන්නට කලින් අපි දුටුව කසුන් ඔබ ඇකඩමිය තුල මේ පිළිබඳව විශේෂ පුහුණුවක් ලබනවා මයිදන් ප්‍රේක්ෂණු කැමති ඇති ඒක නරඹන්න ඒ නිසා අපි මුලින්ම එන්න නරඹමු යාති පෝචල පෝචල සාරී तू ये सोचता है राह कैसे आसान हो भोजल 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 ऐसे ऐसा में ऐसे आज अकल मेहरबान हो सर्रा सर्रा तू भी जोड़ के एक जोड़ के जोड़ के जोड़ के एक सर्रा 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 तू भी जोड़ के एक खिलौना बना और देखा सुन බලමු ඒ ගීතය ඔබ පුහුණු ආකාරයට කෙතෙක් දුරට සාර්ථක ගායනා කරාවිද කියලා මේ කසුන් මදුශංක ඔබ වෙනුවෙන් හින්දි ගීත ගායනා කරනවා कब से गावे जीवन है एक डोर डोर उलझे ही जावे आसानी से गिर है खुलती नहीं है मन है वो नीला है जो फिर भी सुल जावे राही का सर्रा सर्रा तू भी चोट के एक खिलौना बना बूंद बूंद है बनता सागर ताकत का बनती चादर धीरे धीरे यूं ही तू भी अपना जीवन सजा सींचता है यहां तो बगिया को वहीं फूल भी पावे राही का तो काम है चलता ही जावे Thank you.
जैसे बारी रात को जल सारी कोई सोचता है राह कैसे आसान हो जीने तेरे तेरे निगाहे तेरी अपना करो बनावे कोई ऐसा फल जो आज या कल मेहरबान हो तू मैं कब से डगर डगर तू मन को ये समझावे राही का तो काम है जलता ही जावे सैयावे सुन सुन सैयावे एक बंजारा एक तारे पर कब से गावे जीवन है एक डोर डोर उलझे ही जावे आसानी से गिर है लाहे जो फिर भी सुल जावे राही का तो काम है जलता ही जावे सैयावे सुन सुन सैयावे දුරස්වන්නට මේ ලෙසින් මොටද අපි හමු වුණේ කියලා මම ගියේ ඔබගේ මුල් ගීතයේදීත් මගේ කතාව ආරම්භ කළේ මේ ගීතයේදීනුත් මම ඒ වචන ටිකමයි කියන්නේ මොකද හේතුව ඒ ගීතේ ගායනා කර කසුන්ද මේ ගීතේ ගායනා කරේ කියලා හැමෝටම ප්‍රශ්නයක් ඇති වෙනවා මොකද ඔබ මේ ඉන්න ශාලාවේ ඉන්න හැමෝමත් මේ නරඹන ප්‍රේක්ෂකයනොත් පුදුමයට පත් කරන ගායනාවක් ඉදිරිපත් කරා කසුන් මම ඔබට ආත්පර සන්නාදයක් දෙනවා ඒ දෙන්න මයිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවට මේ හින්දි ගීත රියලිටි වැඩසටහනක ගායනා කෙරෙන ඉතින් හින්දි ගීත හෝ වෙනත් භාෂාවන් වල ගීත ගායනා කෙරෙන ඉතින් කසුන් තුනාගෙන තිබුණේ හින්දි ගීතයක් අද ගායනා කරන ඉතින් මම හිතන්නේ අර කලින් ගීතයේදී යම් කිසි කනස්සල්ලක් ඇති වුණා නම් ඔබගේ ගායනය පිළිබඳව කාට හරි කෙනෙකුට ඒ වෙනුවට දෙගුණයක් ඔබට SMS සේවාවේ මේ ගීතය අහුවට පස්සේ ජය වේවා කසන් ඔබට. බොහොම ස්තුතියි සර්. කසන් ගායනා කරනකොට මම බලාගෙන ඉන්න ගමන් කල්පනා කරා මට හිතුණා මම මේ ඉන්දියාවේ මෙවැනි තරඟ තියෙනවානේ මෙවැනි රියැලිටි වැඩසටහන් ඒව නරඹන කොටත් මට මේ වගේම හැඟීමක් ඇති වෙලා තියෙනවා මේ මම ඒ වගේ වැඩසටහනකද ඉන්නේ කියලා හිතුණා. ඇත්තටම කිව්වා වගේ ගීතය කිව්වා වගේ මට හිතුණා මේ කලින් ගීතය ගායනා කරපු කසුන්මද නැත්නම් මේ අපි ටිකක් රැවටිලාද කියලා. ඒ තරම් ඒ ගායනයට දක්වපු දක්ෂතාවය සහ මට පොඩ්ඩක්වත් තේරුනේ නැහැ ඔබ සිංහල මේ අපේ සිංහල ජාතිකයෙක් තමයි මේ හින්දි ගීතය ගායනා කරන්නේ කියලා. ඒ තරම් ඒ ගීතයේ තියෙන වෙනස්කම් ඒ කටහඬ ඔහු පාවිච්චි කරලා තිබ්බ ආකාරය මුල් ගායනයේ පාවිච්චි කරලා තිබ්බ ආකාරයේ සියලුම දේවල් ඔබ ඔබගේ කරගෙන ඔබගේ කටහඬෙන් ඉදිරිපත් කරපු විලාශයේ රේන්ජ් එක සහ ඒ ස්ටයිල් එක ඒක ඇත්තටම අපිට හුරු ස්ටයිල් එකක් නෙමෙයි ඒකට ගොඩක් වෙනස් ස්ටයිල් එකක් ඉන්දියාවේ බටහිර සංගීතයට ජන සංගීතයේ එකතු වෙච්ච තැනක් තමයි ඔබ ගායනා කරපු ශෛලිය තිබ්බේ. ඉතින් මං හිතනවා එහෙම වෙනස්කම් එක ගායනා කරන්න පුළුවන් වෙච්ච එක මොන තරම් සතුට වෙන්න පුළුවන් කාරණාවක්ද කියලා. මොකද මේ තරම් දක්ෂයෝ මේ තරඟය තුළ ඉන්නවා කියන එක දැනෙච්ච නිසා අනිවාර්යයෙන්ම ජය ප්‍රාර්ථනා කරනවා. ඔබට ගොඩාක් දුර යන්න පුළුවන් තරඟකරුවෙක් බව පැහැදිලි කරා ඔබ. කසුන් දැන් මේ මම මොන භාෂාවෙන්ද කතා කරන්න ඕනේ කසුන්ට සිංහලෙන් කතා කරන්නද හින්දි පොඩ්ඩක් මට ටිකක් අමාරුයි කතා කරන්න මට බය හිතෙනවා ළඟට ඉන්නත් කසුන් ගා අපි මුලින්ම යමු වාතියට කියන්න හිතේ තියෙන දේවල් අමිල පොඩ්ඩක් ඉන්න මේ වාතිය කතා කරන්න ඉස්සෙල්ලා මම පොඩි බාධාවක් කරන්න කැමතියි මේ අර කලින් ගීතය තාමත් අර
ධ්‍යානයකට සමවැදිලා තියෙ බොහෝම භාවාත්මක ගීත ටිකක් තමයි අපි රසවින්දේ. ඔව්. සමහර විට ඔබ දෙපළට හිතෙන්නේ නැති මේ 41,000කින් තීරලා ආපු මේ අපේ ගායක ගායිකාවන් මේ ආරේ ගීත පමණද මේගොල්ලන්ට ගායනා කරන්න පුළුවන් කියලා සමහරට හිතෙන්නේ නැති. මොකද සජීවීව ඔබ අද තමයි මේ වැඩසටහන නරඹන්නේ. ඔබට සිතුනොත් මේ කසුන්ගේ ගීතය සහ ඉතිරි අයගේ ගීත රසවිඳිනකොට මේ ඇයට තියෙන දක්ෂතාවය, විවිධාකාර වූ ගීත ගායනා කිරීමේ දක්ෂතාවය ඇත්තරම තව ඔබට ඒ රසවිඳින්න අවස්ථාව ලැබුණේ. මොකද අපි කාලයක් තිස්සේ මුන්ගේ හැකියාවන් දැකලා තියෙන විවිධාකාර වූ විදිහට. ඉතින් ඔබගේ මුවින් පිට වුණොත් નિરાයාසෙන් හිතන්නේ නැතුව අපි කියන්නේ නැතුව පිට වුණොත් මේ අය කොයිතරම් දක්ෂයන්ද කියලා ඒක අපිටත් පොඩි සතුටකට කරුණක් ආඩම්බරයක්. මොකද විනිශ්චයකරුවන් හැටින මේ අය මේ තරම් දුරට ගినాවේ අපේ අනුදැනුම සහ අපේ ඒ උපදෙස් මත. ඉතින් ඒක අපිට සතුටට කරුණක්. අපි බලමු ඔබට කියවෙන්න මොනවද කියලා. ඉතාම ස්තුතියි කිතේ. මම ඇත්තටම මේ අවස්ථාව ගන්නවා මේ පොඩි කාරණාවක් කියන්න ඔයාලට කසන. හරිද? මොකද මම දැන් song එක හොඳට කිව්වා නම් මනම් මම දැන් කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා ඉඳන්ම song එකෙන් song එකට ඕකනේ කිව්වේ. මම මේ අවස්ථාවේදී අපි දෙන්නගේ පොඩි කාලේ ඉඳන් තිබුණ dream එකක් තමයි අපි මේ youth එක ඉන්නේ, ලංකා youth එක. කාලෙන් කාලට ඉන්න youth එක ජාත්‍යන්තරයට යන්න ඕනේ කියන එකේ තමයි අපි හිටියේ. හැබැයි මාධ්‍ය හැම එකෙන්ම අපිව මොකක් හරි දෙයකට ගෙන්නපුවාම එකම ප්‍රශ්නේ අහන්නේ හැම මාධ්‍යෙම. දැන් මේ දවස්වල මොකද කරන්නේ? කිසිම අපි ගැන හිස්ටරි එකක් හොයන්නෙත් නැහැ, මොනවද කරන්න කියලා අහන්නෙත් නැහැ, ප්‍රශ්න දන්නෙත් නැහැ. හැමෝම අහන්නේ දැන් මොනවද කරන්න කියලා. ඉතින් දැන් අපි දෙන එකම උත්තරේ තමයි නනා ඉන්නවා ගෙදරට වෙලා බුදියගෙන කියලා. හැබැයි අපිට chance එකක් එන්නෙම නැහැ මේ අදහස ඕගලන්ට කියන්න. මම මේ අවස්ථාව කරගන්න ඔයාලට ඒක කියන්න. ඒකට හේතුව මේ සින්දුව අපි එක්ස්පෙක්ට් කරපු ගානටත් වඩා එහෙන් ඔයා ගායනා කරපු හින්දා. right? ගායකයෙකුට ඔයාට දැන් මේ අවස්ථාව ලැබිලා තියෙනවානේ. ලංකාවේ ගායකයෝ හුඟක් දෙනෙක් ඒ සිංහල කියන ඒ සංගීත රාමුව ඇතුලේ ඉඳගෙන ගොඩක් කට්ටිය ගායනා කරන්නේ. හරිද? ඒ සිංහල කියන සංගීත රාමුව එස්ටැබ්ලිෂ් කරලා තිනවා එක එක කාලවල වල එක එක කෙනා ක්ලරන්ස් විජයවර්ධන මහත්තයා ඉඩිසල්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මං හිතන්නේ අමරදේව මහත්මයා, ඊට පස්සේ අමරදේව මහත්මයාගෙන් පස්සේ ආපු ක්ලාසිකල් ඒ ෆීල්ඩ් එකේ කට්ටිය, ඊට පස්සේ මේ ෆීල්ඩ් එකේ මං කියව ක්ලරන්ස් විජයවර්ධන මහත්තයා, රූකාන්ත මහත්මයා ඔය වගේ හැමෝම ඔය වගේ රාමුව ඇතුළට ගොනු වෙලා තමයි, කියන්නේ ඒගොල්ලන් තියපු රාමුව වලට ගොනු වෙලා තමයි හැමෝම එන්නේ නිකන් එස්ටැබ්ලිෂ් වෙන්නේ. ගොඩක් මිනිස්සුන්ට රයිට් තමන්ගෙම කියලා හඬ කියන්නේ මම මේ ටෝන් එක ගැන නෙමෙයි කියන්නේ. හරිද? තමන්ගේ කියලා පර්සනැලිටි එකත් එක්ක යන. මං හිතනවා ඔයාට මම මේ කියන දේ හොඳට යයි කියලා. මොකද ඔයාට ඕකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන් ඉස්සරහ. තංගම් රයිට් තමන්ගෙම කියලා පර්සනැලිටි එකක් හදාගත හැකි මේ හඬේ. හරිද? දැන් අපි දෙන්න එක කාලයක් හිටියා මෙයාට ස්ලෝ සින්දු ඔක්කොම කියන්නේ මෙයා. ඉතින් ඉස්කෝලේ යන චූටි ළමයි ඔක්කොමල ගෑන් ළමයි එමත් ඒ කාලේ බොහොම අනේ සන්තුෂය විතරයි ස්ලෝ සින්දු කියන්නේ බාදේ ෆාස්ට් ඒවා කියනවා කියලා. එක දවසක් මෙයා මට ඇවිල්ලා මම අපිට මේක චේන්ජ් කරන්න බැරිද? ඔයා ස්ලෝ එකක් කියන්න පටන් ගරම් මම ෆාස්ට් කියන්නද? මම කිව්වා හරි මට ස්ලෝ කියත හැකි හැබැයි මටම ආවේණික එකක් හදා මෙයාත් එහෙම කරා. 2007 වලදී අපි දෙන්න රෝල්ස් දෙක මාරු කරගත්තා. මම ඇවිල්ලා අනේ මම් බලන ජීවිතේට මං කියලා නැහැ ඒ වගේ. මෙයාත් ඇවිල්ලා මට තමා ඒ වසන්තේ right ඒ රෝල්ස් එක මාරු කර ගැනීම අපේ බාතියන් සන්තුෂ් කියන එකට ආපහු රීස්ටාර්ට් එකක් වුණා අපිට right ඔය වගේ ලෝකෙ ගත්තොත් ගොඩක් මිනිස්සු රීස්ටාර්ට් කරනවා ඔය වගේ දේවල් වලින් ඒක මෙහි ඉන්න ගොඩක් කට්ටියට කරගන්න අමාරුයි ඔයාට ඒ ශක්තිය ඇතුළේ තියෙනවා මම මේ කියන දේවල්ට දැන් තේරුම් ගන්න මං හිතන්නේ 100%ක් යයි කියලා හැබැයි ඔකව මෙතන කොහේ හරි ස්ටෝ කරලා තියාගෙන ඔයා ෆීල්ඩ් එකට ගියාට පස්සේ ඔය දැන් කරපු දේ ආදේශ කරගන්න තමන්ගේ පර්සනැලිටි එකටත් සිංහල කියන ඔය ගීත රාමුව ඇතුළටත් ඔය ආදේශ කරගන්න ඔයාටම කියලා අනන්‍ය වූ ලොකු හඬක් හදාගෙන ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන් ඉදිරියට. All the best. මට කියන්න තියන්නේ wow කියලා වැඩක් නැහැ. මේ වගේ කසන් වාගේ ගායනේ පැත්තෙන්
ඒ ගැන ආයි කතා කරන්න දැන්නේ. වාගේ වට හරි පවර්ෆුල් වොයිස් එකක් තියෙනවා. වොයිස් එක ලස්සන කන්ට්‍රෝල් කරා. වාගේ ඇක්ෂන්ස් වාගේ වේදිකාව ප්‍රසංගික ලෙස හසුරුප් විදිය ඔක්කොටම ෆුල් මාක්ස්. රයිට්? රියලි ගුඩ්. මේ කියපදට මම තව පොඩි දෙයක් ඇඩ් කරන්නම්. ඔයා අද කරපු මේ සින්දුව, ඒ කියන්නේ මේ අපේ කියන්නේ ලංකාවේ සිංහල සංගීතයේ දකින්න නැති දෙයක්. පිටරට ජාත්‍යන්තර මට්ටමේ කට්ටියත් එක්ක ගැටෙනකොට පකිස්තානු කට්ටිය, ඉන්දියන් කට්ටිය, බංග්ලාදේශ මේ පැත්තම, ඒ කියන්නේ මේ යුරෝපයට, ඕස්ට්‍රේලියාවට, මේ ඇමරිකාවට යන්න ඕනේ නැහැ. දැනට දකුණු ආසියාවේ තියෙන රටවල් අතර ඔන්න ඔයා ඔය කියපු මේ ඒ චවය, ඒ සේසිං කරපු ස්ටයිල් එක, ඒ ඔය ගායන කෞශල්‍ය සහ ප්‍රසංගික කලාව, ඒ අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ, ඒ කියන්නේ වෙන වෙන වෙනම පරාසයක්, කියන්නේ වෙන වෙනම වෙනම මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් වෙනවා. අපි ඒ දේ කරන්න තමයි මේ අපි ගොඩක් ලඩෝ ජාත්‍යන්තර කරන්දරේ කී කී හිටි කියන්නේ. අපි කට්ටියට කියන්නේ අපි ඒ දේ, ඒ දැනට සවුත් මියුසික් කියන්නේ සවුත් ඒෂියා, කියන්නේ ඉන්ටර්නැෂනල් මියුසික් ඉන්ඩස්ට්‍රියේ තියෙන දේට තරඟ කරන්න පුළුවන්ද අපේ අනන්‍යතාවයකුත් තියාගෙන? ඔයාට ඒ දෙකම තියෙනවා. අද ඒක ඔප්පු වුණා. අපේ හදවතින් අපි ප්‍රාර්ථනා කරන්නේ තෙරණ ඩ්‍රීම් ස්ටාර් තුළින් ඔබේ රටේ තරුවක් වෙලා, ඒ වගේම මේ මුළු දකුණු ආසියාවෙම තරුවක් වෙන්න ඔබට ශක්තිය ලැබේවා කියලා. සහ මේ පොඩි දෙයක් මම අර ඉස්සෙල්ලා එක්ස්ප්ලেইন කරපු දේ, මම ඒ කියන්නේ මේ සාමාන්‍ය අයට මම හිතන්නේ නිකන් රෝන් විදියට ගියා නම් කියලා මම කියන්න හදන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වනේ රූකාන්ත මහත්මයා, ක්ලැන්ස් විජේවන්ද මහත්මයා, අමරදේව මහත්මයා කියලා. ඒගොල්ලෝ අර මම කියපු දේ තියෙනවනේ, ඒගොල්ලෝ අපිට ගොඩාක් ඉස්සර ඔය දේ තේරුම් අරගත්ත හන්දයි අදටත් ජීවමානව ලොකු සද්දයක් කරගෙන ඉන්නේ රටේ. ඒක ගොඩක් කට්ටියට කරගන්න අමාරු වුණා. හරිද? මම මේ කිව්වේ ඒකයි. ඒගොල්ලන්ගෙනුත් එක්සැම්පල් එක අරගෙන ඔය දැන් කරපු වැඩේ පොඩ්ඩක් ඒක මට දැන් මේ එක්ස්ප්ලেইন කරන්න වෙලාව නෙමෙයි. අරගන්න මල්ලි වාට කාලයත් එක්ක වාට තේරෙයි මම මොකද කියන්නේ කියලා. වාට ලොකු ගමනක් යන්න පුළුවන් ඕක හරියට ක්ලික් කරගත්තොත්. හරිද? මම ඔය අපේ භාෂාවෙන්ම කියන්න. ඕකේ. මේ පිළිබඳව අත්දැකීම් ඇති දෙදෙනෙක්ගෙන් එවැනි ඕදන් අසන්න ලැබීමත් ඔබ වාසනාවන්ත වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මම ගොඩක් සතුටු වෙනවා. එදෙන් වැඩි විස්තර අවශ්‍ය වන්නේ නැහැ දැන්. මොකද වාසී සතුෂ් කියන්නේ අපි කවුරුත් දන්නවා මේ පුංචි භූමියට ජාත්‍යන්තර කීර්තිය හැම විටම ලබා දෙන ගාන ශිල්පීන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් යමක් ඔබ වෙනුවෙන් කීවා නම් අනිවාර්යෙන්ම එය සත්‍යයක්. ඉතින් ඔබට දැන් නවතත් මම අවස්ථාව ලබා දෙනවා රටේ ජනතාවට කතා කරලා කියන්න. ඔබව මේ ගීතයත් එක්ක ඔවුන් ඔබ ආදරය කරනවා නම් තව වැඩිපුර ඉහලින් හෙට දවසට ඉහලින් තබන්නට ආශිර්වාද කරමි. කතා කරලා කියන්න. ආදරණීය මිනිස් මණ්ඩලයට සහ අතුලයි ප්‍රමුඛ වාදක මණ්ඩලයට සහ වාති සතුස් ඇවිල්ලා දෙන්නටයි සහ ආදරණීය ප්‍රේක්ෂකයන් තවටත් නැවත අතිස්තුතිවන්ත වෙනවා මේ තැනට රැගෙන ආව එක ගැන. මගේ අංක එක DDS ස්තනක් අංක එක යොදලා 99.2ට හැකි තරමක් SMS වේවන්න කියලා ආදරෙන් ඉල්ලා සිටින බොහොම ස්තුතියි. ඔබේ කසන බලමු මේ රාත්‍රියේදී ඔබ වෙනුවෙන් ජනතාව ලබා දෙන ප්‍රචාරයකමක් වේවි කියලා. එතෙක් සුපදන ඔබට. නමස්කාර.